නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඇලේ දෙමාපියෙකුට කොරෝනා වෛරසය කොරෝනා වෛරසය විය හැකි කියන වැළඳිලා තියෙනවා කියන පණිවිඩය දැනගන්න ලැබුණා විවිධ මාර්ග මගින්. නමුත් තාමත් ඒක නිවැරදිව රෝහල් ආරංචි මාර්ග හෝ රෝහලේ වෛද්‍යවරුන් එහෙම කොරෝනා වෛරසය කියලම සනාථ කරලා නැහැ. නමුත් ඒ බව සැක කරලා තියෙනවා කොරෝනා වෛරසය කියලා. නමුත් ඒ දරුවෙක් ඒ පියාගේ දරුවෙක් මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ඒ දරුවා සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට මේ වෙනකොට භාජනය කරලා තිබෙනවා. කිසිම සැකකටයුතු එම වෛරසයේ වැළඳිලා මේ වෙන විට වෛරදයක් කියන සැකකටයුතු තත්ත්වයක් උද්ගත වෙලා නැහැ. එක දරුවයි අධ්‍යාපනය ලබන්නේ 12 පන්ති. නමුත් විවිධ කටකතා පැතිරෙනවා දරුවන් දෙදෙනෙක් මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා කියලා. ඒක සම්පූර්ණ බොරු. මේ වන විට විද්‍යාලයේ වෙනත් කිසිම ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා නැහැ. නමුත් දෙමාපියන් ඒ දරුවන්ගේ ආරක්ෂාව පිණිස අද දින යම් ප්‍රමාණයක් පාසලට එවල නැති තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුවත් කළා. ඒත් එක්කම විද්‍යාලයේ තාමත්ම විශිෂ්ට සේවයක් ඉටු කරන වෛද්‍ය කණ්ඩායමක් ඉන්නවා. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්. ඒ සියලු දෙනාම පාසලට පැමිණියා. පාසලට ඇවිල්ලා මා සමග සාකච්ඡා කොට ඉදිරියේදී ගත යුතු පියවරක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් පාසලට ලබා දෙන බව දැනුවත් කළා. ඒ අරින්න වෙන කිසිදු ගැටලුකාරී තත්ත්වයක් පාසල තුල නැති බව තමයි සියලුම දෙමාපියන්ට දැනුවත් කරන්න තිබෙන්නේ. මේක මෙම කොරෝනා වෛරසය කියන එක පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ දැනුවත් කිරීමක් තමයි පහුගිය කාලවකවානුව තුළ පැවතුනේ. විදේශ රටවල ඉතාමත්ම බහුල විදිහට ඒ තත්ත්වය තියෙනවා. ඒ නිසා බොහෝ දෙමාපියන්ට බයක් සැකයක් තිබෙනවා මේ පිළිබඳව. නමුත් කොරෝනා වෛරසය ලංකාව වගේ රටවල පැතිර යාම ඉතාමත්ම අඩුයි කියන බව, මේ පවතින උෂ්ණත්වයත් එක්ක ඒ පැතිරීමට තියෙන අඩු හැකියාව පිළිබඳව ඉතාමත්ම හොඳින් දැනුවත් කරලා තිබෙනවා මාධ්‍ය හරහා. නමුත් ඒ බව නොසලකා සමහර දෙමාපියන් තමන්ගේ දරුවෝ පාසලෙන් රැගෙන යන තත්ත්වයක් තියෙනවා. මම කියන්නේ දෙමාපියන්ට විශේෂයෙන්ම එහෙමනි ගැටලුකාරී තත්ත්වයක් නැහැ. මේ පාසලේ එහෙම භයානක තත්ත්වයක් හෝ ගැටලුකාරී තත්ත්වයක් නැති බව තමයි මේ දෙමාපියන්ට පැහැදිලිව දැනුවත් කරන්න තියෙන්නේ.